சித் இருசெமின் சிவின நெத்தலவீன சரசன ஆதரன் ஜீவிதேக்கியாதன ஹிதமித்துரு சுவதை சல்மல்யாய. මෙවගේ උදෑසනක ඔබ කවුද කියලා ඔබෙන් නැහුවොත් ඔබට උත්තරයක් දෙන්න පුළුවන්ද? විටක හිතන ඔබ කවුද කියලා ඔබට හඳුනා ගන්නට ලැබෙන හොඳම කැඩපත තමයි කලාව කියලා. ඒ කියන්නේ කලාකරුවා ලෝකෙ කොහෙ ගියත් හඳුනා ගන්නවා කියන හැඟීම විය හැකි. කොහොම නමුත් එවන් වූ සුන්දර චරිතයක් එක්ක යද උදෑසන මේ සල්මල්යයි හැදෙන්නේ. සල්මල්යය තමන් කවුද කියලා හැම සෙනසුරාදාම රාත්‍රී 7:30ට ඔහු අපට දැක බලා ගැනීමේ අවසරය ලබා දී තිබෙනවා. අපි ටිකක් බලලා කතා කරමු ඔහුත් එක්ක. Giralo. Ehi Niami. Ane coluo. Vidato e oruo li alla gani. Girave dalla di hai alta. E mokatai? Handi tel endente. Handi tel mokatai? Ape matu kumari paia pekili la ventura neva midule. Ane ete ekka kakulai pulu angela tipuli. Dengo gekata soro dite ya. Matu kumari dengo edu? ආන්දාපා ඉල්ලවන්නේ බාපව හැරලා පලයන් ඉන්නේ යමි. මං තෙල් බේත් ටිකක් අරගෙන ඉක්මනට මෙන්න. ආ ආ ආ. ඔව් ශ්වේත ගන්තිර ටෙලි නිර්මාණයේ තුර තමන්ගේ භූමිකාව හඳුනාගෙන බොහොම අපූරු රංගනයක යෙදෙන කලන ගුණසේකර සුබදැසනක් කලන. කලන ඔබ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් සම්මානනීය වේදිකා නාට්‍ය තුලින් සම්මාන ලැබූ චරිතයක්. දැන් මේ ශ්වේත ගන්තිරියේ මේ ටෙලි නාට්‍යයේ වස්තු ඔබට කොහොමද හැඟෙන්නේ? වස්තු මේ ගමේ ගමට එලා ඉන්න කැමියෙක්. එයා ගඟත් එක්කම තමයි ජීවත් වෙන්නේ. එයාගේ තාත්තා අම්මා නැහැ. තාත්තත් එක්ක ජීවත් වෙන්නේ. එතකොට එයා ස්වභාව සෞන්දර්යයත් එක්කම තමයි ජීවත් වෙන්නේ. එයාට කලාත්මක සිතුවිලි තියෙනවා. එයා ආදරය කරන්න එයාට ආදරෙත් නෙමෙයි. ඒක යම්කිසි අනුකම්පාවක් දක්වනවා. මේ මේ වලව්වේ කඩා වැටිච්ච වලව්වක් මානසික ගනුදෙනු දිය වෙලා ගිය වලව්වක් ආදරය වුණ ස්ත්‍රීන් ඉන්න වලව්වක්. ඉතින් ඒකේ එක්තරා ආබාධිත මද්දු කියලා චරිතයක් තියෙනවා. ආබාධිත තරුණියක්. එයා පරිසරයෙන් වැටෙන පොඩි පොඩි කියන්නේ ස්වභාවික දේවල් වලින් පොඩි නිර්මාණකරණ කෙනෙක්. ඉතින් වස්තු හැමලම එයා දිහා බලාගෙන ඉන්නවා ඇති ඉඳන්. එයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. වස්තු එයාට ආදරේ කරන්න පටන් ගන්න. ආදරෙත් නෙමෙයි එක විතර ආදරය තමයි. නමුත් ඒක වෙන අනුකම්පාවක්. එයා කුරුල්ලෙක් ඇති කරන වස්තු තටුවක් සිඳිච්ච ඒ වගේ පොඩි මේ වෙනස්ම. ඔව් වෙනස් කතාවක්. වෙනස් කතාවක්. ඔව් දැන් තුෂාරි අබේසේකරගේ කතාවක් තමයි ශ්වේත ගන්තිය කියන්නේ. තුෂාරි අබේසේකර තමයි ওই අධ්‍යක්ෂවරියත්. ඒ වගේම ඔබත් රාජ්‍ය සම්මාන හිමි කරගෙන තිබුණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ වෙනුවෙන් මේ අධ්‍යක්ෂණය කියන භූමිකාව තුෂාරිගේ අධ්‍යක්ෂණය ඔබට හැඟෙන්නේ කොහොමද ශ්වේත ගන්තිර හරහා? පළවෙනිම දේ ඇයි ස්ත්‍රියක්. එතකොට එයා දකින්නේ එයා රචනය කළ තියෙනත් එයාම අධ්‍යක්ෂණය කරන්නත් එයාම. එතකොට එයාට ඒක දැනෙනවා. කතාව ප්ලොට් එකේ ඉඳන් මෙයාට දැනෙනවා. එතකොට එයා බලන්නේ ස්ත්‍රියක් විදිහට තමයි සමාජය දිහා බලන්නේ. මටත් මේක විශේෂ චරිතයක්. මොකද මම අධ්‍යක්ෂකවරියක් එක්ක වැඩ කරන පළවෙනි අවස්ථාව. එතකොට එයා හැම දෙයක්ම දකින්නේ එයාගේ කියන්නේ එයාට යම්කිසි දර්ශනයක් තියෙනවා. ස්ත්‍රිය සම්බන්ධයෙන් එයාට කියවීමක් තියෙනවා. ස්ත්‍රියගේ කඩා වැටීම, එතකොට ස්ත්‍රියගේ දැඩි ලෙස මේ කියන එකක් තමයි ස්ත්‍රියට තියෙන්න ඕන අභිමානය. එතකොට කියන්නේ ප්‍රේමය වුණත් මම දකින්නේ ඇයයි දකින්නේ. කියන්නේ අපි ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ පිරිමියා විසින් රචිත, පිරිමියා විසින් අධ්‍යක්ෂණය කරන පිරිමියාගේ විෂන් එක ඇතුළේ තමයි අපි රඟපාන්න ඕනේ සහ ආදරය සහ සියලු දේවල්. හැබැයි මේකෙදි කාන්තාවක් තමයි මේ පැත්තේ. ඒක වෙන අත්දැකීමක්. ඒක හරි මට හිතුණා ඒක හරි සෞන්දර්යාත්මකයි සහ ඇය කියන්නේ නවකතා රචනය කරන හිඳ ඇය සාහිත්‍යමේ බරක් තියෙන අයට. ඇය ස්වභාව සෞන්දර්ය සහ සියලු දේවල් දකින්නේ සාහිත්‍ය ඇතුලේ. ඒ හින්දා කතා කරගන්න ලේසියට කියන්නේ
අපි ඇහුවම චරිත කියන නෙමෙයි සම්පූර්ණම සමස්ත විස්තරයක් යදෙනවා. ඒක ඇතුලේ වඩා පහසුයි තේරුම් ගන්න චරිතේ කියන භූමිකාව තේරුම් ගන්න යම් පහසුවක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ පහසුව තමයි ශ්වේත ගාන්ධාර හරහා හැම සෙනසුරාදාම රාත්‍රී 7යි 30ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන්නේ. වෙනස්ම ආකාර විශේෂයෙන් කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන ඉතාමත් වටිනා වෙනස්ම ආකාර නිර්මාණයක් හැට තමයි තුෂාරි අබේසේකර ඔය පිටපත ලියලා තිනේ. ඒ වගේම අධ්‍යක්ෂණය කරන්නේත් ඒ විශේෂ චරිතයක් තමයි වස්තු කියන්නේ අපේ කලණ ගුණසේකරත් එක්ක අද සල්මල්ලේ කතා බහක් නම් අපි විරාමයක් ලබාගෙන කලණ තව දේවල් කතා කරමු. සෙනසුරාදා රාත්‍රී 7:30ට විකාශය වන තුෂාරි අබේසේකර ශ්වේත ගාන්ධාර කියන ටෙලි නාට්‍ය තුළ කාන්තාවගේ කලන අභිමානය තිබෙනවා, වාණිජකරණය තියෙනවා, සෞන්දර්යය අර ඔබ කිව්වා වගේ මේ සියල්ලම ගැබ් වෙලා තිබෙනවා. විටක හිතනවා කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වෙච්ච ටෙලි නාට්‍යයක් දෝ කියලා. මොකද එක චරිතයක් නෙමෙයි, චරිත තුනක් වටා. ටිකක් පුරුෂ පක්ෂයට වෙනසක් සිදු වෙන්නේ නැද්ද ඒ හරහා? මං හිතන්නේ මම හිතනවා ඒක හොඳ කියවීමක් කියලා. ඒ කියන්නේ අපි නිරන්තරයෙන්ම දකින්නේ පිරිමියාගේ දැක්ම ඇතුළේනේ, සමාජයම දකින්නේ එහෙම. හැබැයි කාන්තාවගේ දැක්ම ඇතුළේදී අපිට දකින්න හම්බෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි එම කෘතිවල තියෙනවා වෙනස් කියවීමක්. ඒක මේ ශ්වේත ගාන්ධාර කෘති ඇතුළේ මට පේන්න තිබ්බා. මං හිතන්නේ ඒක වඩා හොඳ තත්ත්වයක් කියලා ඔබට හිතෙනවා. අර දැන් ශ්වේත ගාන්ධාරේ මේ ටෙලි නාට්‍යයේ ඉතාමත් දක්ෂ රංගන ශිල්පියන් තිදෙනෙක් ප්‍රබල කරගෙන තමයි මේ කතාව තේමා වෙලා තිබෙන්නේ. ඒ වගේම රංගන ශිල්පීන්ටත් අවස්ථාවක් ලබා දෙනවා. මම කැමති කොහොමද මේ තරුණ පරම්පරාවේ කෙනෙක් හැටියට ඔබත් රාජ්‍ය සම්මානවල වගේ ඒ වගේම සම්මානය ලැබලා තියෙන හොඳම රංගන ශිල්පියට සම්මානය ලැබපු කෙනෙක් කලන ඔබ. ඉතින් ඔබ වගේ කෙනෙක් කොහොමද අනිත් අයගෙන් ඔබට ලැබෙන සහයෝගය මේ වස්තු කියන චරිතය සාර්ථක ඉදිරිපත් කරන්නට? මම හිතන්නේ යම් කිසි කෘතියක සාර්ථකත්වය තියෙනවා නම් තියෙන්නේ රංගන ශිල්පියා මතම නෙමෙයි. ඒක සමස්ත විදිහට බෙදෙනවා. ඒ කියන්නේ වඩා වැදගත් වෙන්නේ මම විශ්වාස කරනවා මම රංගපාන භූමිකාව මට වඩා වැදගත් වෙනවා අනිකා. මොකද මම එයත් එක්ක පවත්වන සම්බන්ධතාවයේ උඩයි මට කොච්චර දුරට මගේ ප්‍රමාණය තීරණයෙන්නේ. ඉතින් මට දැන් ඖෂධි දමිතක්කා, එතකොට සමනලි මේ 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 සියලුම චරිත එක ගනුදෙනු කිරීමේදී හරි පහසුයි. පහසුයි කියන්නේ මම කියන්නේ අපිට අපි කියවන සිදුවීම රංගනේ යෙදෙද්දී ඒ භූමිකාව තුළ දෙදෙනාම සහ සියලු දෙනාම ඉන්නවා නම් සහ ඊට කියන්නේ මේ මේ දර්ශනය කරන මොහොතේ නෙමෙයි ඊට අනික් මොහොතේදීත් යම් කිසි හඳුනා ගැනීම මත තමයි මම හිතන්නේ දර්ශනය කරන මොහොත තීරණය වෙන්නේ. ඉතින් හරි පහසු. ඒ කියන්නේ යාළු මිත්‍රාදීන් විදිහට අපි කතා බහ කරලා බොහොම අනික නිදහස්. අනික අපි මේ මේ කොළඹ නෙමෙයි ඒක ෂූට් කරේ මාතලේ, ඊට පස්සේ කළුතර පැත්තේ සහරි මේ මේ හිතට සැහැල්ලුවක් දැනෙන ලොකේෂන් වගේක් තමයි තෝරන් තිබ්බේ. ඉතින් තේරුණේ නැහැ ඇත්තටම මේක මේ 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 ටෙලි නාට්‍ය කියන බර අර එන්නේ පොඩි බරක් අපි ඉක්මනට කරන්න ඕනේ, ඉක්මනට සීන් මේ ඒ බර තිබ්බේ නැහැ. ඉතින් බොහොම නිදහසේ කරගෙන ගියා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ තිස්ස බණ්ඩාරනායක අපේ තාත්තට රඟපාපු අපි ඊට කලින් මේ වසන්ත කාලය ඇතුළත හම් වෙලා තිබ්බා. අපි දින අතරත් ඉතාම හොඳ ගනුදෙනුවක් තිබ්බා. ඒ ගනුදෙනුව නිර්මාණයට බොහොම උපකාරී වුණා කියලා මම හිතනවා. ඔව්, කලන මෙහෙම කියනවා. කලන කියන දේ අපිට බලන්නට පුළුවන් මෙන්න මේ විදිහට. වස්තු ගේම් සුන ගුරණ සමාවෙන්ට ශ්වේත ගාන්ධාර මේ ටෙලි නාට්‍ය විකාශය වෙලා තිබෙනවා. කොහොමද ප්‍රේක්ෂකයන් ඔබට දක්වන ප්‍රතිචාරය? පොදුවේ සමාජයේ කොහේද ඔබේ චරිතය ඒ වගේම නිර්මාණය පිළි අරගෙන තියෙන්නේ? තාම කොටස් දෙකයි
ගිහින් තියෙන්නේ. ඔව් ඒ දෙක වුණත් මං හිතන්නේ හොඳටම කාලය ඇති. ඔව් දැන් ඇත්තටම මේ කෘතියේ තියෙන එකක් තමයි බොහොම මේ නිදහසේ බලන්න වෙනවා. ඒ කියන්නේ අර අපි අර මේ සිනමා කෘතියක් බලද්දී අපි අපිට මේ 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 කියන්නේ බලන් ඉන්න වෙනවා මේක. මේකේ මේකේ කියන්නේ ගොඩක් වෙලාට මේකේ හැංගීම් බර දේවල් තමයි ගනුදෙනු වෙන්නේ. ක්‍රියාදාම නෙමෙයි තියෙන්නේ. එතකොට පරිසරයත් එක්ක බද්ධ වෙලා තියෙන සියලුම හැංගීම්. එතකොට ඉතාලම සියුම්ව බලන් ඉන්න ඕන. ඉතින් ප්‍රතිචාර කියලා කියන්නේ ඉතින් දැන් මේ ඇත්තම කියනවා නම් තාම ප්‍රතිචාර එන්න කැරක්ටර් එක තාම ගිහින් නෑ ගොඩක්. ඉතින් තාම තියෙන පටන් ගත්ත නේද හොඳයි. ඒ වගේ හැඟීම්. ඔය වගේ හැඟීම් තමයි තාම දැනෙන්න තියෙන්නේ. ඔව් ඇත්තටම අර පටන් ගත්ත විතරයි තාම ඒ වගේ හැඟීම් තිබෙනවා. නමුත් තව හොඳ දේවල් තිබෙන්නේ තවත් පස්සට. ශ්වේත ගන්තිර සැමසෙන සුරාදම රාත්‍රී 7:00 ට ස්වාධීන රූපවාහිනී සේවය විකාශය වෙන වෙනස්ම ආකාරයේ වෙනස්ම හැඩයක්ත් නිර්මාණයක් හැට තමයි අපි හඳුන්වා දෙන්නේ. ඔබ ප්‍රේක්ෂකයන් හැට තීරණය කරાવી ඒ නිර්මාණය පිළිබඳව අර ඔබ සඳහන් කරා වගේ ටිකක් පහසුවෙන් සැහැල්ලුවෙන් ඉඳන් නැරඹිය යුතු නිර්මාණ සතියෙන් තින් ලැබිලා තියෙන සෙනසුරාදම. ඒ හින්දා විවේක පහසුවෙන් ඉඳන් ඔබට නිර්මාණ නරඹන්නට අපි ගන්ති නරඹන්නට ආරාධනා කරනවා. එහි වස්තු චරිතය තමයි අද දවසේ සල්මල්ලේ අපිත් එක්ක කතා බහ කරන්නේ. අපේ කලන නැවතත් පාලක මැද වෙත එක්ක සම්බන්ධ වෙනවා. කලන දැන් ඔබ වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ ඔබ වැඩිමෙන් පෙම් කරන්නේ වේදිකාවට කියලා කියද මං හිතන්නේ මානවරදී. මොකද ඔබ වේදිකාවෙන් මේ කලාවට පියමං කර කලාකරුවෙක් හැටියට. නමුත් චෙල්නාට්‍යත් බොහොම අතලොස්සක් තෝරා බේරගෙන තමයි මේ ඔබ සහභාගී වෙන්නේ. විශේෂ හේතුවක් තිබෙනවාද ශ්වේතගන් තීර තෝරා ගැනීමට සහ ඒකට කැමැත්ත දැක්වීම? මට මුලින්ම කතා කරද්දී තුෂාරියක්ක මම දන්නවා එයා ඊට කලින් කරපු ටෙලිනාට්‍ය. එතකොට මම කියන්නේ අපි කතාවස්තුව ඇහුවට පස්සේ අපිට තේරෙනවා ගමකට ගිය ගමන්ම මේ ටෙලිනාට්‍යයේ ප්‍රමිතිය යම්කිසි මට්ටමකට හොඳ වෙනවා. මොකද මේ මම විශ්වාස කරනවා අපි ගමකට ගිහිල්ලා ෂූට් කරනකො හරි දුරකට ගිහිල්ලා ෂූට් කරනවා කියලා කියන්නේ මේ ටෙලිනාට්‍යයට අවංකවම කට්ටිය කැපෙලා තියෙනවා ප්‍රොඩියුසර්ගෙන් ඉඳන් සියලුම දෙන. එතකොට මම හිතුවා ඒ කෘති ඊට පස්සේ කවුද ඉන්නේ කියලා දැනගත්තාට පස්සේ මේ පිරිස. එතකොට තුෂාරියක්ව මම එතකොට අඳුරන්නේ නැහැ. නමුත් මේ මම දන්නවා. ඉතින් මේ පළවෙනි එක මම විශ්වාස කරා මේ ටෙලි. මොකද මගේ කුලේ තමයි කැමරා ශිල්පියා. එතකොට එයත් මර කතා කරලා කිව්වට පස්සේ මම විශ්වාස කරනවා. විශ්වාස කරාට පස්සේ පිටපත කියවනවා. කියවුවට පස්සේ විශ්වාස කරපු එක හරි කියලා තේරෙනවා. ඊට පස්සේ තුෂාරියක් හම්බ වෙනවා. හම්බුනාට පස්සේ කතා කරන්න ගත්තාට පස්සේ මම දන්නවා ඒක හරියටම හරි කියලා. මොකද මම හිතනවා එයට තවත් දේවල් ගොඩක් තියෙනවා මේ කියන්න. ටෙලිනාට්‍ය ඇතුලේ මං හිතන කියන ටෙලිනාට්‍ය ඇතුලේ කියන්නේ එයාගේ විෂය ඇතුලේ මේක ඇතුලේ ටිකක් කියවලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන අලංකාරම දේ තමයි ගම සහ කොළඹ මේ අපේ නගරය. දැන් මේක ගම සහ නගරය දෙකම නියෝජනය වෙනවා. ඒ කියන්නේ ග්‍රාමීය ජනතාවටත් නාගරික ජනතාවටත් දෙගොල්ලන්ටම විඳින්න පුළුවන් විදිහට මේ දෙක දෝලණය වෙනවා. පරිසරය සහ මේ කියන්නේ මානුෂික සම්බන්ධ සියල්ල කපටිකම් එතකොට ප්‍රේමණීය හැඟීම් වලව්වේ කඩා වැටීම ඇතුළේ මේ වෙනකොට වලව්වේ මිනිසුන්ට සිද්ධ වෙලා තියෙන දේවල් ඒවත් එක්ක මේ කෘතිය කියවලා බැලුවට පස්සේ මේක ඇත්තරම මේ නවකතාවකින් ගත්ත එකක් වගේ. ඒ කියන්නේ මං හිතන්නේ නවකතා රචකාවියක් හින්දා වෙන්නේ තියෙක වෙනව ඇත්තේ හරිම సౌందర్యාත්මකයි. ඉතින් මේ මං අර මුලින් විශ්වාස කරපු දේ තවදුරටත් හරි කියලා මට හිතෙනවා බැලුවට පස්සේ. දැන් ඔබ හරි సౌందర్యය කියලා කිව්ව ඇත්තම දිනක තුෂාරියාවිලේ ඉඳන් කිව්වා කාන්තාව ගැන කතා බහ කරද්දී අභිමානය సౌందర్యය වාංජික නිමේ සියල්ලම කාන්තාව තුළ තියෙනවා කියන හැඟීමත් එක තමයි චරිත තුනක් එකතු කළ ශ්වේත ගන්තිර මේ ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රී 7:30 විකාශය කරන්නට අවකාශය උදා කරගෙන තියෙන්නේ. සෙනසුරාදා රාත්‍රී 7:30. දැන් කලන දැන් ජීවිතය දෙස අපසට බැලුවාම ඔබ වේදිකාවෙන් පැමිණි කෙනෙක්. දැන් අද දවස වෙනකොට වේදිකාවෙන් පැමිණි අයට ටෙලිනාට්‍ය කරගපෑමේදී හෝ අපූර්ව දක්ෂකමක් තිබෙනවා. ඔබත් එවැනි දක්ෂ සම්මානීය රංග ශිල්පියෙක්. දැන් අද තරුණ පරම්පරාවේ ටෙලිනාට්‍ය තුලින් දක්ින තරුණ පරම්පරාවට වඩා වේදිකාවෙන් එන තරුණ පරම්පරාවේ මොකද්දෝ අමුතු හැඩයක්, මොකද්දෝ අමුතු ලක්ෂණයක්, මොකද්දෝ දක්ෂකමක් අපි දකිනවා. දැන් හොඳම උදාහරණයක් ඔබ. මොකද ඔබට ඔබ ගැන හිතෙන්නේ? මම හිතනවා වේදිකාවේ තමයි චරිතයක් තුල ජීවත් වෙන්න පුළුවන් ඒ පුහුණුව හම්බ වෙන්නේ. උදාහරණයකට ටෙලිනාට්‍ය හෝ සිනමාව ඒ දෙක ඇතුළෙදිම අපිට චරිතයක් අඛණ්ඩව මේ චරිතයක් අපේ ශරීරය ඇතුලේ පුහුණු කිරීමට හැකි අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. වේදිකාවේදී හම්බ වෙන්නේ ඕක විතරයි. ඒ හම්බ වෙන එක විතරයි අදාළ. සිනමාව කියන්නේ එක විෂයක්, ටෙලිවිෂන් එක කියන්නේ තව විෂයක්, වේදිකාව කියන්නේ තව විෂයක්. වේදිකාවෙන් ලැබෙනවා නම් ලැබෙන්නේ අර පුහුණුව පමණයි. හැබැයි
ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය මන් දකිනවා දක්ෂ පිරිසක් ඉන්නවා. හැබැයි දක්ෂතාවය කියලා කියන්නේ තමන් කොච්චර දක්ෂ වුණත් තමන්ට යන්න පුළුවන් පරාසය තීරණය වෙන්නේ රචකයා උඩ සහ අධ්‍යක්ෂකවරයා උඩ, විශේෂයෙන්ම රචකයා උඩ, ඊට පස්සේ අධ්‍යක්ෂකවරයා උඩ. එතකොට හොඳ නිර්මාණයකදී හොඳ චරිතයක් ලියවිලා තියෙනවා නම් රඟපාන්න පුළුවන් දක්ෂ නළු නිළියෝ අපේ රටේ ඕන තරම් ඉන්නවා. අපි වගේම ඕන තරම් ඉන්න. ඒක වේදිකාවෙන් ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එක්තරා මතයක් තියෙනවා මේ වෙනකොට වේදිකාවේ හිටියොත් ටෙලිඩ්‍රාමා නාට්‍ය කලාව ඇතුලේ හොඳට රඟපාන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ ඒක. හැබැයි රඟපෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික සපුරා ගන්න ඕනේ. ඒක ඉතින් වෙන විශයක්. මම කියන්නේ අපි දමු වෙන රටකට ගිහිල්ලා මේ රංගන ශිල්පී ඉගෙන ගන්නවා වේදිකා නාට්‍ය කරන්නේ නැහැ කියලා. එයාට රඟපාන්න පුළුවන් පැහැදිලිවම. හැබැයි මේක විශයක්. විෂය තුල අවශ්‍ය අමුද්‍රව්‍ය. එතකොට විශේෂ මැදකීම. ඔය විෂය තුල ඔබේ අධ්‍යාපනය කොහෙද තිබෙන්නේ? ඔබේ හැදෑරීම. මම ඉස්කෝලේ කාලේ ඉඳන්ම වේදිකා නාට්‍ය කරනවා. ගෙවල් වලින් වෙනුම් අහා වේදිකා නාට්‍ය කරනවා. කොහොම වයින්නේ. ඊට පස්සේ ඉස්කෝලෙන් එළියට ආවට පස්සෙත් ප්‍රේම කුමාර කරුණාරත්න කියලා අපේ ඉස්කෝලේ ගන්නපු ගුරුවරයත් එක්ක සෙට් වෙලා අපි නාට්‍ය කරනවා. ඊට පස්සේ නාට්‍ය රසදාවක් ගහුවා. අපි පිරිසක් හිටියා. අපේ දැන් ඉන්න ශාස්ත්‍රී ගොඩක් කට්ටිය. එතකොට අපි කට්ටියම එකතු වෙලා මේ නාට්‍ය රසදාවක් ගහනවා. ඉතින් ඒ රසදාව තාම ගහනවා. ඒ රස්තියාදුව ඇතුලේ අපි අත්දැකීම් ලබනවා. ඒ මාතලේ යනවා නාට්‍ය කරන්න, බදුල්ල යනවා, කෝච්චි වල ගිහින් නාට්‍ය කරනවා, චරිත දකිනවා. ඒවත් එක්ක අත්දැකීම් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඇත්තටම ඉස්කෝලෙන් එළියට ආපු ගමන් ටෙලිනාට්‍ය වලට අපිව යොමු වුණා නම් මං හිතන්නේ අපි සියලු දෙනාටම මේ අත්දැකීම් කියන එක නැති වෙලා යනවා. ටිකක් පරණ වෙන්න ටෙලිනාට්‍ය වලට හරි මොකක් හරි වෙන සිනමාවට හරි මොකට හරි සම්බන්ධ වෙන්න තිබ්බාම යම්කිසි අත්දැකීමක් ලැබෙනවා. හැබැයි නළුවට කියන්න බෑ මම මේක රඟපෑවේ මෙන්න මෙහෙමයි කියලා. ඒක ඇතුළෙන් මෙන්න එකක්. ඒක ඉවමත පදනම් වෙච්ච කලාවක් මම හිතනවා. ඔව් ඔව් අපුරු වචන ටිකක් ඉවමත පදනම් වෙච්ච කලාවක් කලන බොහොම අපුරුට ඉදී කියනවා මම හිතන්නේ. අර කට්ට කාලර ඔබ කියපු වචන වලින් බොහොම වෙහෙස මහන්සි වෙලා වේදිකාවේ ලෑල්ල පාගලා දුක් මහන්සි වෙලා මොකද අද දවසේ රඟපාලා හෙට හයිබ්‍රිඩ් වාහනයකට යන සිහිනේ නෙමෙයි ඔබේ තිබ්බේ. මේ කට්ට කාලර බොහොම මහන්සි වෙලා වේදිකාවේ රංගපාල තමන්ගේ චරිතය ගොඩ නගාගෙන දැන් ඔය දැන් ඔය වේදිකාවෙන් එන ඇගි ටික මොස්තරනේ ටික කොණ්ඩේ වවලා තියෙන ඒ වගේ දේවලුත් තියෙනවානේ. නමුත් දැන් මේ මේකත් එක්තරා අනන්තාවක් හැට මා හඳුන්වා දෙන ඒ පෙනුම සහ ස්වરૂපය. දැන් ඒ තුලනුත් මොකද්දෝ සමාජයට ඔබ කියනවා මොනවද කියන්නේ? මම හිතන්නේ නළුවාව චරිතයක් තීරණය කරද්දී අත්‍තරම නළුවාගේ අභ්‍යන්තර හැඟීම් පරාසය එකතුලි තියෙනවා. කියන්නේ නළුවෙක් අපි කියනවනේ අර රංගන ශිල්පියෙක් එක්තරා චරිතයක් කරාට පස්සේ එයා ඩැමේජ් වෙනවා කියලා. ඇත්ත එකක ඩැමේජ් වෙනවා. හැබැයි මම හිතන්නේ ওই ලස්සන සහ කැත කියන එක නෙවෙයි රංගන ශිල්පියාට අදාළ වෙන්නේ. උදාහරණයකට අපි ඉන්දියාව ගත්තත් එහෙම නැත්නම් බටහිර සිනමාව ගත්තත් රූපේ නෙමෙයි ප්‍රධාන වෙලා තියෙන්නේ. මං හිතන්නේ හොලිවුඩ් වගේ එක ගත්තට පස්සේ අදාළම නෑ රූපේ. ඔය දැන් මෑත භාගයේ ඉන්න ඩැනිවල් ඩේ ලූයිස් වෙන්න පුළුවන්. කවුරක්වත් එහෙම මලන් බ්‍රෑන්ඩෝ ගෙන් ඉඳන් එහෙම ලස්සන එකක් නෙමෙයි. මේක අපිට ඉන්දියාවෙන් යම් කිසි තාක් දුරට හදද්දි ඉන්දියාවෙම කඩනවා අපව. වෙන අනපටේ කරලා වෙන්න පුළුවන්, ඉෆ්‍රාන් කාන්ලා වෙන්න පුළුවන්. ඔය දැන් ඉන්න අලුත් තන වීඩියෝ ලස්සන නෙමෙයි අදාළ වෙන්නේ. චරිතය තුළ කොච්චර දුරට ජීවත් වෙන්න පුළුවන්ද, චරිතය තුළේ ප්‍රේක්ෂකයාට කොච්චර දුරට ලං වෙන්න පුළුවන්ද කියන එක. ඒකෙදි කැත හෝ ලස්සන කියන එක අදාළ නැහැ. හැබැයි කාන්තාවුණත් ඒක එහෙම තමයි මම හිතන්නේ. කොණ්ඩේ වවන් හිටියත් කොණ්ඩේ කැපුවත් අර ඔබ කියන්නේ අර ඒ අවට තියෙන බාහිර පෙනුම නෙමෙයි අභ්‍යන්තරයේ තමයි වටිනාකමක් ලැබෙන්නේ. දැන් ඔබ කවුරු හරි දැන් ඔබ බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන දෙස් විදෙස් අය පිළිබඳව කතා බහ කරා වගේ කවුරු හරි ඔබේ තියෙන ඔබේ සිද්ගත් චරිත තියෙනවද? මම මෙන්න මෙහෙම වෙන්න ඕනේ, මෙන්න මේ විදිහටයි මම වෙන්න ඕනේ, එහෙම හදෑරීමක් කරනවද කාගේ හරි? මම පුද්ගලිකව හිතනවා එහෙම හැදෑරීමක් කළොත් කවුරු හරි එක්තරා පුද්ගලයෙක්ව අපි වෙන එන අයිකෝන් එකක්ව තියාගත්තොත් ගුරුකොට සලකා තියාගත්තොත් එහෙම මට චරිත කරන්න ගත්තට පස්සේ අතරන ප්‍රමාණය වැඩි වෙයි කියලා. මොකද මම එයාවත් අරගෙන ඉන්නේ. එතකොට එයාගේ දේවලුත් මං ගාව තියෙනවා, මගේ දේවලුත් නෑ. ඒතකොට චරිතය කියන්නේ එයාත් නෙමෙයි මාත් නෙමෙයි. ඒ තව එකක්. ඒ හින්දා වඩාම හොඳ එහෙම එක එක දැන් අපි තුමු අපි බලලා තියෙන දේවල් වල විවිධ නළුවන්ට ආසයි. මම ගොඩක් නළුවන්ට ආසයි, ගොඩාක් අයට ආසයි. එතකොට ඒගොල්ලා ඔක්කොම ඉතාම දක්ෂ නළුවෝ. හැබැයි මම රඟපාන්න යද්දි මට නැවත කියවන්න වෙන්නේ පිටපතම තමයි. වෙල මම හොයන්නේ සමාජවලට මම වෙනින කොළේ කියන්නේ මේ කොළඹවට ගමක්. එතන මම කොළඹ පැත්තක් ගමේ පැත්තක් නගරේ වගේ පිළියඳල කිට්ටුව තියෙන්නේ. අපි එතන මට ගමේ ගමයි නගරයි දෙකම මගේ ගම ඇතුලේ හම්බ වෙනවා. විවිධ චරිත තියෙනවා මේ ගම ඇතුලේ. ඒවත් මම සමාජවලට යොදා ගන්නවා. ඒ චරිතය දැන් ඔබේ රඟපෑමට ඔබ යොදා ගන්න අවස්ථාව ගැන තමයි ඔබ සඳහන් කළේ. දැන් හොඳයි, දැන් වස්තු චරිතය ගැන කතා බහ කරමු. මං හිතන්නේ ඒක අලුත් අත්දැකීමක් ඔබට. ඔව්. ඇත්තරම මේ ප්‍රේමයේ සම්බන්ධයෙන් මම බොහොම සුළු ටෙලිනාටි ප්‍රමාණයක් මම රඟපාලා තියෙන ප්‍රේමයේ සම්බන්ධයෙන් රඟපාපු පළවෙනිම මේ
එතන එක්කෝ ගමේ පොඩි අර විප්ලවවාදී තරුණ එහෙම නැත්නම් පාතාලය එහෙම නැත්නම් ඔයගේ විවිධ චරිත හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රේම සම්බන්ධයෙන් පළවෙනි එක. ඉතින් මේ වෙනස අත්දැකීම. ඔව් වෙනස අත්දැකීම. ඇත්තටම මම මේ චරිතෙට, ඒ කියන්නේ මම ඇත්තටම කරේ ඒ චරිතෙට ඉඩ දුන්නා. ඖෂධීට, ඖෂධී නෙමෙයි ඖෂධී චරිතයට මම ඉඩ දුන්නා. මම බලාගෙන හිටියා. බලාගෙන හිටියා. හැබැයි ඔබ බලාගෙන හිටියේ නෑ. ඔබ කිව්වට ඔබ බලාගෙන හිටියා කියලා. ඒ බලාගෙන හිටීම අපි දකින්නේ කලන රංගපෑමක් කියලා. අන්න ඒ රංගපෑම තමයි අපි ඔබට නරඹන්න ආරාධනා කරන්නේ. ශ්වේත ගන්තිර හැම සෙනසුරාදා රාත්‍රී 7:00 ට වස්තු කියන එක බොහොම අපූර්වවට අපේ කලන තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අන්සල් මල්ලයන් ඒ චරිතය ගැන අපි කතා බහ කරා. කලන ඔබට තව තියෙනවා බොහෝ දුර ගමනක් යන්නට. ඉතින් අපි ඔබට ආශිර්වාද කරනවා. ඒ වගේම තව බොහෝ දේවල් යථාකාලීදී අපි ශ්වේත ගන්තිර පිළිබඳව කතා බහ කරමු. බෙහෙවින් සුතියත් සල්මල්ලයට අපිත් එක්ක සම්බන්ධ වුණාට. හෙටත් හමුවෙමු හරියට මුදේ 7:30 සල්මල්ලයයි. සිත් ඉවුරු සෙමින් සිවින නෙත් දැල හීන සරසන ආදරෙන් ජීවිතේ කියා දෙන හිත මිතුරු සුවඳයි සල්මල්යා.